අයිබෝන් ශ්‍රී ලංකන් රේඩියෝ සහ ඔබ යන වැඩසටහනේ තවත් සොඳුරු පිළිසඳරකට සොඳුරු පුද්ගලෙක් සොයාගෙන අපි ඇවිල්ලා ඉන්නවා. ඔහුගේ නම දිමුතු තිලකරත්න. ඔහු ගැන කියනවා නම් දශක දෙකක් පමණ කාලයක් සංගීතයේ ඔහු නිලලා ඉන්නවා. ඒ හැර දැන්ට එක්සත් රාජධානිය අපි කියන්නේ එංගලන්තේ අවුරුදු 10ක් පමණ කාලයක් ඉන්නවා. සංගීතය පිළිබඳ බොහෝ නිපුණත්වයක් තිබෙන පුද්ගලයෙක් එක තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොහුගේ විශේෂත්වය තමයි දැන් මේ අපි මේ එංගලන්තයේදී මේ ලංකාවේ තියෙන සංගීතයේ වෙනත් පොඩි අනුවර්තනයකට ලක් වෙලා තියෙනවා. අපි දැන් කියන ඔය මේ පැදුරු පාටි යුගය පිළිබඳව දැන් මේ අලුත් කතිකාවක් බිහි වෙලා තියෙනවානේ. මේ 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 කතිකාව සම්බන්ධයෙන් කතා කරන්න පුළුවන් හොඳම පුද්ගලෙක් තමයි මේ දිමුතු තිලකරත්න කියන්නේ. මොකද ඔහු මේ පිළිබඳව ප්‍රවීණත්වයක් තරලා තියෙන පුද්ගලෙක්. ඉතින් දිමුතු අයියා කියලාම අපි ආයිබෝන් කියලා පිළිගන්නවා ශ්‍රී ලංකන් රේඩියෝ සහ ඔබ යන වැඩසටහනට. කොහොමද මේ දවස්වල ජීවිතේ? ජීවිතේ ඉතින් කාර්ය බහුලයි මේ දවස්වල. එංගලන්තේ සීතලයි. එංගලන්තේ සීතලයි. ඉතින් පොරුදු විදියට ඉතින් වැඩට යනවා. හරි. ගෙදර එනවා. ඉතින් මේ සංගීත වැඩ කරගෙන ඉන්නවා. පොඩ්ඩක් අපිට හයියෙන් කතා කරන්න කවුරුත් තරහ වෙන්නේ නැහැ. කලාකාරයෙ ඉතින් හරි අලුයි කතා කරලා. හයියෙන් කතා කරලා. සින්දු කියනකොට තමයි ගොඩක් කෑ ගහලා. කෑ ගහලා. හරි. ඉතින් මේ දවස්වල මේ තිබ්බේ නැන්ද ඔබගේ වැඩ කටයුතු කලා කටයුතු කියන්නේ? විශේෂයෙන්ම අපි පැදුරු පාටි ගැනම කතා කරමු. පැදුරු සාජ්‍යන්න මේ දවස්වල තිබ්බේ නැහැ. අද එකක් තියෙනවා ඇවිල්ලා. අද එකක්. ඔව් අද හවසට කරලා තියෙනවා. මේ දවස්වල ගොඩක් මේ ඉතින් අර සංගීත තැටිය පිළිබඳව තමයි මේ ගොඩක් කරලා මම බලන් ඉන්නේ. ඔව්. ඒකට පොඩ්ඩක් බිසි වෙලා ඉන්න මේ දවස්වල. දැන් මෙතුමා කියනවා මේ දවස්වල සංගීත තැටියක්, ඒ කියන්නේ අලුත් ඇල්බම් එකක් එළි දක්වන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ඒ ගැනත් අපි පොඩ්ඩක් කතා කරන්න පස්සට තියලා අපි මෙතුමගේ පොඩ්ඩක් ජීවිතයේ අතීතයට පොඩ්ඩක් හැරලා බලමු. ඉතින් දිපුතෝයි කොහොමද වාගේ මේ කලා කටයුතු නැත්තම් අපි කිම්කු ලංකාවේ ජීවිතය ගැන පොඩ්ඩක් කතා කරන්න. විශේෂයෙන්ම දැන් කලා පවුලකින් තමයි පැවතෙන්නේ. අම්මා තාත්තා එහෙම ගොඩාක් කලාවට නියෙලා ඉන්නේ. ඒ කියන්නේ සංගීතය පැත්තෙන්. ඒ පිළිබඳව අපිට පොඩ්ඩක් විස්තර කරා නම් අපේ අසන්නන්ට අපේ ඉන්න ප්‍රේක්ෂකයන්ට ඒගොල්ලෝ ආසාවෙන් ඇති කොහොමද වාගේ මේ එම් පුද්ගලික එකපාරට කලාකාරයෙක් වෙන්නේ නැහැනේ. ඔබට තියෙනවනේ අතීතය. ඔය අතීතය ගැන පොඩ්ඩක් අපිට අවදි මතකේ අවදි ප්‍රොත් කොහොමද? මම ගෙදර කියන්නේ අම්මයි තාත්තයි ශ්‍රීමති තිලකරත්න මහින්ද තිලකරත්න ඉන්නේ. කලාවටම තමයි ගොඩක් මේ ප්‍රසිද්ධය දෙන්න. ඉතින් ඒ ගෙදර හැම වෙලාවෙම ඉතින් සංගීතය තමයි අපිට තිබුණේ. තාත්තා සර්පිනා වාදනය කර කර ඉන්නවා. ඉතින් අම්මා උයනකොටත් සින්දුවක් කිය කිය ඉන්න. ඉතින් ඒ පොඩි කාලේ ඉඳලම අපිට ඇහුනේ ওই දේවල් තමයි. රටේ ලෝකයේ ප්‍රශ්න නෙමෙයි ඉතින් ගොඩක් වෙලාවට අපි දන්නේ නැහැ මොනවද කියලා. ඉතින් ඒ පටන් ගත්ත පටන් ගැනීමilla තමයි. ඉතින් එතනින් ඉස්කෝලේ කොහෙද ඉස්කෝලේ? කොළඹ DSනායක විද්‍යාලේ. මට තාම මතකයි ගුරුවරයෙක් හිටියා නැටුම් කරන නන්දන බාලසුරේ කියලා. ඉතින් ඒ ගුරුවරයා තමයි ඉස්සල්ලාම අපි ඔය කලා වැඩවලට ගත්තේ. නැටුම් කරන්න මම නැටුම් කරේ. ඉතින් ඒකට නැටුම් කර කර ඉන්න ගමන් ඒ ගායන වැඩවලට ඒසර තමයි ගත්තේ. දැන් සමාවෙන්න. දැන් ඔබ ගෙදර පරිසරේ වාඩි තිබ්බේ මේ සංගීතය පිළිබඳව නෑ. ඇයි මේ ඉස්කෝලේදී සංගීතය පැත්තට ගොඩක් ඇදිලා යන්නේ නැතුණේ? පොඩි දෙයක් තිබි. ඉතින් ඔක්කොම අපේ වයස කියන්නේ පාසලේ ගොඩක් කලාකාරයන්ගේ ළමයි හිටියා. ඒ ඔක්කොම මේ කවුද කියලා අපිට කියනවා? ඔව් වික්ටර් නායකයන්ගේ පුතු දෙන්න, සුජාත රත්නායකගේ පුතු දෙන්න, එතකොට ඉන්ද්‍රාණි විජය බණ්ඩාරගේ පුතු දෙන්න, තවත් කවුරු හිටිය මට මතකයි. ඉතින් ඔය ඔක්කොම සංගීතය පැත්තට හිටියේ. මමයි අයියයි අපි නැටුම් පැත්තට ආවා. දැන් අම්මගේ මේ කලා ජීවිතය පිළිබඳ කතා කරනවා නම් ඉතාමත් මේ ජනප්‍රිය සින්දු ගණනාවක් තියෙනවා. 70 දශකයේ. ඔව්. මේ වැටි 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 ඇවිදින කියන එක නම් 80 ගණන් වල කරේ. ඔව්. අපි පොඩ්ඩක් සින්දු අහලා එමුද? කවුරුත් ආසන්නේ ඔයගේ පර්ණ සින්දුවක් ආයේ අහන්න ලැබෙන එකත්. මොකද ඒකට සම්බන්ධ දැන් මේ පුතානේ කියන්නේ අම්මගේ සින්දු. පොඩ්ඩක් එනං අපේ අසන්නන්ට ඇහෙන්නත් එක. වැටි වැටි ඇවිදින මගේ පුංචි පුතා හැංගුණදෝ
ಉನ್ನಮಂಗಲ್ಲನ್ನಟ ಎನ್ನವಾದೆನ್ನುಟ್ಟು ಇದು ತರರು ರರರು ರರರರರರು ತರರು 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 ඉතින් මේ මේ පවුලේ තව සහෝදර සහෝදර කීපනේ හිටියා මං හිතන්නේ උණුත් මේ සංගීතයට සම්බන්ධ වෙලා හිටියා පවුලේ මම වැඩිමල් සහෝදරයයි මමයි මගේ බාල සහෝදරියයි සංගීත පැත්තට ගොඩක් වෙලා හිටු නැඹුරු වෙලා හිටියේ මගේ වැඩිමල් සහෝදර අයියා තමයි ගොඩක් වෙලා රෝයි සින්දු තරංග ඩීඑස් කොලෙජ් එකට ගොඩක් කප්ස් ගෙනල්ලා තිනවා මේ සංගීත පැත්තේ